බල අරගලයකට මුවා වෙලා සැබෑ ජන අරගලය දවසින් දවස යටපත් කරන මේ දුර්දාන්ත අත්නෝමතික පාලන ක්‍රමය නියත ලෙස වෙනස් කළ යුතුයි විශ්වාස කරලා මේසය පෙරලා සාදය හමාර කරන්නට ඇතුගල් පුරවරයට එකතු වුණු සියලුම සහෝදරීනි ඔබ සියලු දෙනාටම මගේ හදවතේ උත්තම උත්තමාචාරය පුද කරන්නට මා පළමුවම කැමතියි එවගේම මේ මොහොතේ සජීවීව අපව නරඹන දිවයින පුරා එවගේම ලෝකයේ පුරා විසිරී සිටින අපේම ආදරණීය සහෝදරයන්ටත් සහෝදරියන්ටත් අපේ ප්‍රණාමය පුද දෙන්නට මා පළමුවෙන්ම මේ අවස්ථාවක් කරගන්නවා කාන්තා දේශපාලනයේ තරු සලකුණු තැබූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික आचार्य हरिणि अमर सूर्य सहोदरिय समन मले गुणसिंह सहोदरिय मेन्म जातिक विधायक सबिक नामल कन्नारत्न सहोदरया प्रमुख वेदिकावे असुनगेन सिटिन जातिक जन बलवेगे सियलुम ज्येष्ठ सहोदर सहोदरियांगेन अवसराय वर्षय 1984 सरसवी सम्मान उलेले එම වසරේ විශිෂ්ටතම ගායන ශිල්පිනියට හිමි සම්මානය පිරිනැමුණේ විශාරද නීලා වික්‍රමසිංහයන්ට. ඇයට එම සම්මානය ලැබුණේ සේන සමරසිංහයන් අධ්‍යක්ෂණය කළ ඈතින් ඈතට චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය අජන්තා අමරසිංහයන් ලියු ගී පැදිපෙළට ඇගේ හඬ එක් කිරීම වෙනුවෙන්. ඔබට මතක දේ ගීය. බෝධියේ විහාරයේ पिदु पियुं वैनिवो बालिका लोव मेलवनुदा मुलु लोवटम रैवेनवा गहनु लमेकुगे जीवितये वीरया काउदै ममो बे नसुवत ओब निसकवम पिलितुराक देवी सदा कालेटम गहनु लमेकुगे जीविते वीरया एगे पिया बव एगे ताता बव ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ ආදර්ශය කවුරුන්දයි කියා මා ඔබෙන් විමසුවොත් ඔබේට පිළිතුරක් දෙවි නිසැකවම දෙවරක් නොසිතාම ඒ ඔබව මෙලොවට බිහි කළ ඔබේ අම්මායයි කියා වීරයා පියාවන ආදර්ශය මවවන ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ අධිආරක්ෂිත කලාපය තමයි ඇගේ පවුල නමුත් අවුරුදු 75ක් තිස්සේම අපේ රටේ පාලකයන්ගේ විශිෂ්ට කෙරුවාව නිසා කන්න අඳින්නවත් නැතුව අපේ රටේ පවුල වල් වදිනකොට මුලින්ම ඒ පවුලේ ගොදුර බිල්ල බවට පත්වන්නේ ඒ ගැහණු ළමයාමයි ඒ නිසා තමයි අජන්තා රණසිංහයන් ලියුවේ බාලිකා ලොව මැලවුණුදා මුළු ලොවටම රැවෙනවා කියලා ගැහණු ළමේකට අකට යුත්තක් සිදු වුණොතින් ඇයට ශාරීරික වේදනාව සේම ඉතාම දරුණු මානසික කම්පනයකටත් වේදනාවකටත් මුහුණ දෙන්න සිදු වෙනවා ලැජ්ජාව ආතතිය පීඩනය පරාජිත හැඟීම ආත්ම අභිමානය කඩා වැටීම වැනි දරුණු මානසික සංසිද්ධීන්ට ඇයට එකවර මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ විදිහට ගැහණු ළමයෙක්ගේ ජීවිතයට අකට යුත්තක් සිදු වුණොතින් අඳුර ගලාගෙන එන්නේ ඒ ප්‍රශ්නයට අකට යුත්තට මුහුණ දීපු ගැහණු දරුවාගේ පවුලට පමණක් නෙමෙයි සහෝදරියනි මුළු ලෝකයටමයි හේතුව ලෝකයක ඉදිරි පරපුර තැනීමේ වගකීම පැවරෙන්නේ ගැහණු දරුවන්ට නමුත් අවාසනාවකට අපිට අසන්නට ලැබෙන්නේ කාන්තා වංශියක් අපචාරයට පත් කිරීම වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ පවත්වන දේශපාලන නායකයන්ගේ කතා පුවත් පියවරු 200යි දෙකෙන් බෙදුවම ගෑනු 100යි සාදය නන්දනීයයි මණික් ගඟටත් ඉවුරේ චූයයි रुआन बंदुजीव नूतन कवियागे मीलंग मीवित कविपोते बहुम अपूर्वट ए समाज निमित्त पिलिबंदव
කවි ඇසකින් රචනා කර තිබෙනවා. සහෝදරියනි මං කැමති ඔබව රැගෙන යන්න ඉතාලියට. ඒට හේතුවක් තියෙනවා. ඉතාලියේ අතීතයේ පැවති නීතිය අනුව ඉතාලියේ කාන්තාවක් ගැහණු දැරිවියක් යම් අකටයුත්තකට අපයෝජනයකට දූෂණයකට අතවරයකට ලක් වුණොතින් ඒ දූෂණයට ලක් කළ දූෂකයාටම ඒ අපයෝජනයට ලක් කළ අපයෝජකයාටම ඒ චූදිතයාටම ඒ වින්දිත කාන්තාව සරණ පාවා දෙන නීතියක් තමයි එවකට ඉතාලියේ පැවතුනේ ගැහණු දරුවෙක් වින්දිතයෙක් බවට පත් වුණාට පස්සේ නැවත වතාවක් වින්දිතයෙක්ම බවට පත් කරමින් එරට නීතිය එරට සමාජය එරට පිළිගැනීම බවට පත් වුණේ ඒ චෝදනාව ලබන තැනැත්තාටම ඒ චෝදනාවෙන් පීඩාවට පත් වූ කාන්තාව සරණ පාවා දීම ඉතාලියේ මේක හැඳින්නුවේ හානිපූර්ණ විවාහය නමින් දූෂකයාටම සරණ පාවා දීමේ මේ නීතිය හැඳින්නුනේ හානිපූර්ණ විවාහය නමින් මේ විවාහයෙන් නීතිය බලාපොරොත්තු වෙච්ච කාරණා දෙකක් තිබ්බා පළමුවෙන්න තමයි ගෞරවය කෙලෙසුණු කාන්තාවකට නැවත ගෞරවාන්විතව සමාජගත වෙන්න මේ විවාහය හරහා අවස්ථාවක් ලබා දීම දෙවැන්න තමයි මේ චෝදනාවට ලක් වෙච්ච ඒ අපරාධය කරපු තැනැත්තාට වරදට සමාවක් දීලා නැවත නිදොස් කොට නිදහස් කරලා ඒ චෝදනාවෙන් සමාජය තුල සමාජගත වෙන්න අවස්ථාවක් ලබා දීම සහෝදරියනි ඒ අයුක්ති සහගත වින්දිත කාන්තාවක් වින්දිතයා බවටම පත් කරන ලද ඒ ඉතාලියේ පැවති අයුක්ති සහගත නීතිය අයුක්තිය අසාධාරණේ රජකරන රටක සාධාරණ යුක්තිගරුක සමාජය පිහිකල හැකි විනයගරුක මිනිසෙක් සෑදිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයේ පමණක් බව මුළුලොවම තහවුරු කර හමාරයි ඒ අසම සම බලවේගයේ නායකත්වයේ දරන නොතුරු දිනයකදී මේ කාන්තා සුරතින් මේ රටේ මුල් පුරවැසියා බවට පත්වන ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සම්ප්‍රාප්තියයි මෙසේ සනිටුහන් කරන්නේ හෙට ගැහැණුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක නියත නායකත්වය මගේ ආදරණීය සහෝදරයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නමස්කාරය මගින් නතර කළ කතාව නැවත පටන් ගන්න හිතුවා ඉතාලියේ පැවති හානිපූර්ණ විවාහය මේ විවාහයේ මා ඔබට සඳහන් කළා අරමුණු දෙකක් තිබුණා එකක් ගෞරවය කෙලෙසුණු කාන්තාවට ඒ දූෂකයාටම සරණ පාවා දීමේ නීතිය හරහා නැවත සමාජගත වෙන්න අවස්ථාවක් ලබා දීම දෙවැන්න චූදිතයාට වරදට සමාවක් දීලා චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම හැබැයි මේ ඉතාලි ඉතිහාසයේම වෙනස් කරපු වසරක් තිබුණා ඒ තමයි සහෝදරියනි 1965 ෆ්‍රැන්කා වියෝලා කියන රූමත් ඉතාලි ජාතික තරුණිය ෆිලිප්පෝ නම් මැර තරුණෙක් විසින් සිය සහචරයන් සමග පැහැරගෙන ගොස් ගොවිපලක සතියක කාලයක් රඳවාගෙන මේ තරුණිය සාහසික ලෙස දූෂණයට ලක් කරනවා කාලය ගෙවි ගියා සහෝදරියනි ෆ්‍රැන්කා වියෝලාට ඇගේ පවුල ඇගේ සමාජය ඇගේ නීතිය බල කර සිටියා පෙළඹවීමක් කරා මේ ඇය අකට යුත්තට භාජනය කළ මේ දූෂකයාටම සරණ පාවා දෙන්නට නමුත් මේ අයුක්ති සහගත සම්ප්‍රදායට පළමු ගල ගැසූ කාන්තාව ෆ්‍රැන්කා වියෝලා ඇය ප්‍රතික්ෂේප කරනවා මේ නීතියට
එරෙහිව නැගී සිටමින් දූෂකයාටම සරණ පාවා දීමේ නීතියට විරුද්ධව ඇය පිටුපස හැරී බලන විට ඇයට කිසිම තනියක් නැහැ. ඇගේ පිටුපසින් ඉතාලිය පුරාම විහිදී විසිරී සිටපෝ මෙබඳුමාකාරයෙන් දූෂණයට අතවරයට ලක් වූ කාන්තාවන් සිය දහස් ගණනක් ඇගේ පසුපස මහා යෝද පවුරක්සේ එක මිටට එකතු වී සිටිනවා. 1981 දී මෙතෙක් ක්‍රියාත්මක වූ ඒ දූෂකයාට සරණ පාවා දීමේ නීතිය අහෝසි කර දමන්නට අවලංගු කර දමන්නට ඉතාලි රජය තීරණය කරනවා. මුළු රටක නීතියක් වෙනස් කළේ එක කාන්තාවක් සහෝදරියනි, ඔබ හොඳින් බලන්න, ඔබ අතර ඉඳගෙන ඇති ෆ්‍රැන්කා වියෝලා වැනි අභීත ධෛර්යවන්ත කාන්තාවන්. අපි මේ ජාතික ජනබලවේගයෙන් ගැහණු එක මිටට එකතු කරන්නේ ඊළඟ මැතිවරණයකදී කතිරේ ගසන්නට නොවේයි. හොඳට මතක තබා ගන්න, මේ සමස්ත දේශපාලන ප්‍රවාහයම වෙනස් කරමින් ඒ පිළිබඳ නිසි දැනුමක් අධ්‍යක්ීමක් සහිතව මේ මුළු රටේම නව ජාතික පුනරුද ව්‍යාපාරයක් ඇති කරන්නට පෙරමුණ ගන්නා ගැහණුන් තමයි ජාතික ජනබලවේගයේ ගැහණු අපි එක මිටට තේමාව යටතේ ගමින් ගමට නගරයෙන් නගරයට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට මේ එකතු කරමින් සිටින්නේ. ලංකාව අසිරිමත් දේශයක්. ඒකට හේතු තියෙනවා. රියානතුරු වලින් මන්ද පෝෂණයෙන් සියදිවි නසා ගැනීම වලින් අපි වාර්තා පිට වාර්තා තැබූ රටක්. ඒ වාර්තා අතරට දැන් එක් වෙලා තියෙනවා ස්ත්‍රී දූෂණත්. සහෝදරියනි, වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. ඉකුත් වසර 2023 වසරට යන්න. 2023 වසරේ මුළු ලංකාවෙන්ම අපයෝජන සිද්ධීන් 1502ක් වාර්තා වෙනවා. මුළු රට පුරාම ශ්‍රී දූෂණ 1163ක් වාර්තා වෙනවා. ඒ අතරට මුළු රට වටෙන්ම ළමා ගැබිනියන් 167 දෙනෙක් වාර්තා වෙනවා. මේ අපේ ධර්මද්වීපයයි. වයඹ පළාතේ ඔබ කනගාටු විය යුතුයි සහෝදරියනි. 2023 ඉකුත් වසරේ වැඩිම ළමා ශ්‍රී දූෂණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ ඔබේ දිස්ත්‍රික්කයෙන්, ඔබේ පළාතෙන්. මේ තොරතුරු පොත්වලට එකතු වූ දත්ත පමණයි. දත්ත අතරට එක් නොවුණු තවත් සිදුවීම්, ඛේදනීය සිදුවීම් කීයක් මේ මහ පොළව යට සැඟවිලා ඇද්ද? ඒ නිසා අපිට අවශ්‍ය නැද්ද ගැහණියකගේ කැමැත්තට සේම අකමැත්තටත් වටිනාකමක් දෙන, ගැහණුන්ට සවන් දෙන, මානව ගරුත්වයෙන්, දයාබරත්වයෙන් සලකන සහකම්පනයක් සහිත සමාජයක් අපිට අවශ්‍ය නැද්ද සහෝදරියනි? අපිට අවශ්‍යයි. අන්න ඒ වෙනස ඇති කිරීම සඳහා, ඒ පරිවර්තනය ඇති කිරීම සඳහා තමයි මාලිමාවේ අපි ගැහණු අපි එක මිටට තේමාව යටතේ මුළු රට වටේම ගැහණුන් සවි බලගන්වමින් මේ දැවැන්ත ව්‍යාපෘතිය දියත් කරන්නේ. රටක ආර්ථිකය දේශපාලනය කඩා වැටෙනකොට එය පමණක් නගා සිටුවන්න දිවිහිමියෙන් ඇපකැප වෙන නායකයන්ට පාලකයන්ට අමතකව ගියේ මේ රටේ හරපද්ධතිය. ඒ නිසා පාසල් අධ්‍යාපනයේ සිටම, පෙර පාසලේ සිටම දරුවන්ට එකිනෙකාට ගරු කරමින් ජීවත් විය හැකි අධ්‍යාපනයක් ලබා දෙන්න අපි අපේ රජයක් යටතේ බලාපොරොත්තු වෙනවා. අම්මා කෙනෙක්ට, සහෝදරියක්ට, ඒ වගේම බිරිඳකට ගරුත්වයෙන් සලකන්න පුළුවන්, තමන්ට අසාධාරණයක් සිදු වුණහම දෙවරක් නොසිතාම පොලිස් ස්ථානයකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පුළුවන් සමාජ ක්‍රමයක් අපිට අවශ්‍යයි. අද අපිට අකට යුත්තක් සිදුවෙන තැනකදී නීතිය හා සාමය රකින්න තැනකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න, කට උත්තරයක් දෙන්න, ප්‍රකාශයක් ලබා දෙන්න, දුටු දේ කුමක්ද කියලාවත් කතා කරන්න දෙපාරක් නෙමෙයි 10-15 වතාවක් සිතන තැනට සමාජයේ විකෘති වෙලා කඩා වැටිලා ඉවරයි. ඒ නිසා නීතියත් මහජනතාවත් අතර, නීතියත් ගැහැණුනුත් අතර තියෙන මේ බැඳීම මැදට
දේශපාලන නායකයන්ගේ මැදිහත් වීම මහජන නිලධාරීන්ගේ මැදිහත් වීම ඉවත් කරපු නීතියත් මහජනතාවත් අතර තියෙන බැඳීම සවිශක්තිමත් කරන පාලන ක්‍රමයක් මාලිමාවේ ආණ්ඩුවක් යටතේ නියත ලෙස මේ වසරේ හෝ ඉදිරි වසරේදී ඔබ අතරටගෙන එන බවට අපි මේ ඇතුගල් පුරවරේදී පොරොන්දුවක් දෙන්නට කැමතියි ගලා යා යුතු තැන දොළපහරක්සේ ගලා යන්න කඩා යා යුතු තැන යూరు කඩා බිඳදා යමින් සැඩපහරක්සේ ගලා යන්න සියලු කාන්තාවෙනි අපි සිටින්නේ ජයග්‍රහණේ සුවඳ දැනෙන අයමක ඒ නිසා 2024 අපේ ජනාධිපතිවරයෙක් යටතේ ගැහැණුන්ට ගරුත්වයෙන් සලකන ගෞරවනීය සමාජයක් වෙනුවෙන් අපි පෙරට තැබූ පියවර පසු පසට නොගෙන තව දුරටත් ඉදිරියටම එක මිටට එකවන්ව එකතු වී යමු කියන ඒ අදිෂ්ඨානශීලී බලාපොරොත්තුව හදවතේ තබාගෙන මං මගේ කතාව අවසන් කරනවා අපිටත් රජෙක් ලැබුණොතින් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදුනා දෙන් ගිගුම් දෙන්නම් ඒ දවස වැඩි ඈතක නොවේ සියලුම ගැහැණුන්ට යෝධ බල යෝධ සවි ලැබේවා මාලිමාවටත් මාතෘ භූමියටත් ජය විජය වේවා ස්තුතියි